සුබ දවසක්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ දරුවන් බලාපොරොත්තුෙන් ඉන්න ඔබ සැම දැනගත යුතුම කරුණක් ගැන. ඒ තමයි ගර්භණී සමයේදී කාන්තාවක් ලබාගත යුතු විටමින් වර්ග මොනවාද? ඒවා ලබා ගැනීමේ වැදගත්කම කුමක්ද යන්න. ඉතින් මේ ගැන අපිත් එක්ක සාකච්ඡා කරන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ගාල්ල මහමෝදර ශික්ෂණ රෝහලේ නලදරු ඒකකයේ අංශ ප්‍රධානි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රොහාන් ලියනගේ මහත්මයා. ඉතින් ආයුබෝවන් වෛද්‍යතුමනි. ආයුබෝවන්. ඉතින් මම දැනගන්න කැමතියි මේ ගර්භණී භාවයේ බලාපොරොත්තුෙන් ඉන්න අම්මලා ලබා ගන්න ඕන විටමින් වර්ග මොනවද? ඒව කොහොමද ලබා ගන්න ඕන? ඒ වගේම ඒවයි වැදගත්කම සහ ඒව නිවැරදිව ලබා ගත යුතු ක්‍රමය. මේ පිළිබඳ ඔබේ අදහස් කිසිද? ඔව්, ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද මේ ගර්භණී භාවය කියන්නේ ගොඩක් වෙලාවට ගර්භණී භාවයක් ඇති වෙන්නේ පුරුෂයාගේ ශුක්‍රාණුයේ මවගේ ඩිම්බයක තුළ කලයක් සෑදිලා කලය වර්ධනය වීමත් එක තමයි. ඒතකොට ඒ කලලය වර්ධනය වීමට අපි අමතර වශයෙන් සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඒ කලලය වර්ධනයට අවශ්‍ය පෝෂක පදාර්ථ මවට අපි ලබා දෙනවා. ගොඩක් කලාවට ඒකදී අපි වැදගත්ම දේ තමයි පොලික් අම්ලය කියන එක. පොලික් අම්ලය අපි ගොඩක් කලාවට කාන්තාවකට ආරම්භ කරන්නේ එම කාන්තාව දරු පිරිසිද ගැනීම බලාපොරොත්තු නම් ඊට මාස 3කට කලින්. මොකද පොලික් අම්ලයෙන් කරන්නේ ඒම සෛල බෙදෙන ගතිය වැඩි කරන එක. කියන්නේ කලලයක් හැදෙනකොට ඒ යුක්තාණුවේ, කියන්නේ කලලයගේ සෛල වේගයෙන් බෙදීමට අවශ්‍ය පහසුකම් සැලසීම තමයි පොලික් අම්ලයෙන් කරන්නේ. ඒක ඉතාම වතුර දියවන ඉතාම පොඩි කුඩා ටැබ්ලට් එකක්. එතකොට ඒ පොලික් අම්ලය, ඒ මාත්‍රාව, ඒ ටැබ්ලට් එක අපි ගොඩක් කලාවට යොදාගන්නේ කාන්තාවට ගර්භණී වෙන්න මාස 3ක් කලින් ඉඳලම දවස් දෙක ගානේ බොන්න කියන. ඒතර ඒක උදේටද දවල්ටද රැටද ප්‍රශ්නයක් නැහැ. කොහොමද දවස් දෙකක් පාවිච්චි කරන්න ඕන? මොකද ඒ පොලික් අම්ලය දිනපතා ලබාගෙන තියෙන එකේ වැදගත්කම තමයි යම් කිසි අවස්ථකදී ඒ කාන්තාව ගර්භණී භාවයට පත් වෙනකොට ඒ කාන්තාවගේ රුධිරයේ ඉතා හොඳ මනා පොලික් අම්ල සාන්ද්‍රණයක් තියෙන. එතකොට ගර්භණී වෙච්ච දවස් ඉඳලා, මේ කියන්නේ කලලයක් හටගත්ත දවස් ඉඳලාම ඉතාම වේගෙන් සෛල බෙදිලා ඒ සෛල බෙදීමේ ක්‍රියාවලිය නතර නොවී ඉතාම ප්‍රමාණිකව සිද්ධ වෙනවා. ඒතකොට ඒකේ කිසිදු ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා ඒ පළවෙනි ගර්භණී වෙන්න මාස 3ක ඉඳලා කලින් ඉඳලා පළවෙනි මාස 3 දක්වාම, ගර්භණී මාසයේ පළවෙනි ත්‍රෛමාසිකය දක්වාම පොලික් අම්ලය ලබා ගැනීම අනිවාර්යයි. මොකද පොලික් අම්ලය ලබා ගත්තේ නැතහොත් ගොඩක් වෙලාවට පොලික් අම්ලයේ උනතාවයක් එම කාන්තාවට තිබුණොත් එම කලලේ සෛල බෙදීමේ වේගය අඩු වෙලා විවිධ ගැටලු ඇති වෙන බුලා අපි දැකලා තියෙන ගොඩක් කාන්තාවන්ගේ සමහරට උපදින කලලේ ගොඩක් වෙලාවට තල්ලේ ප්‍රශ්න, තොල්වල ප්‍රශ්න, හાર્ට් එකේ සිදුරු, එතකොට කොඳු වැටපේ ප්‍රශ්න, ස්නායු පද්ධති ආබාධ, ඒ වගේ ගැටලුකාරී තත්ත්ව තියෙනවා සෛල බෙදීමේ වේගය අඩු වෙලා. එතකොට අපි විශේෂයෙන්ම පොලික් අම්ලය සාමාන්‍යයෙන් එදිනදා එළවලු වල, පලා වර්ග වල එහෙම ගොඩක් බහුලව පවතිනවා. අපි කොහොම නමුත් වැඩි ආරක්ෂාකාරී භාවය සඳහා මේ පොලික් අම්ලයක් දිනකට පෙති එක ගැනීම, එක බැගින් මෙම කාන්තාවන්ට ගර්භණී වීමට මාස 3ක කල ඉඳලා ගර්භණී වෙලා පළවෙනි ත්‍රෛමාසිකය දක්වාම දවසකට එක පෙත්ත ගානේ ලබා දෙනවා. මේ පොලික් අම්ලයේ මාත්‍රාව අපිට සමහර අවස්ථාවදී වැඩි කරන්න සිද්ධ වෙනවා. ගොඩක් කලකට එම කාන්තාව වලිප්පුවට බෙහෙත් ගන්නවා නම්, එහෙම නැත්නම් දියවැඩියාව වගේ ඒ වගේ සංකූලතා තියෙනනම් අපි මේ මාත්‍රා වැඩි කරනවා. ඊට අමතරව මමට පෙර ගර්භණී තත්ත්වවලදී අඩුපාඩු සහිත බබාලා ඉන්නවා නම් අපි ගොඩක් කලකට මේ පොලික් අම්ලයේ මාත්‍රාව අපි වැඩි කරනවා. එතකොට පොලික් අම්ලය ඉතාම වැදගත් විටමින් වර්ගයක්. එතකොට ඊට අමතරව අපි ගොඩක් කලාවට පළවෙනි ත්‍රෛමාසිකයේ වුණාට පස්සේ සති 12 පැන්නට පස්සේ අපි ගොඩක් කලාවට කලලයේ සෛල බෙදෙන වේගය වැඩි වුණා. බෙදෙන වේගයට වඩා සෛල ප්‍රමාණය, සයිස් ප්‍රමාණය, සයිස් එක, සෛලය ලොකු වීම තමයි වෙන්නේ. කියන කලලය සෛල බෙදීම ගොඩක් දුරට වේගය අඩු වෙලා සෛලයේවල ප්‍රමාණය එන්න වැඩි වෙනවා. ඒතකොට සති 12න් පස්සේ අපි ගොඩක් කලාවට දෙන්නේ යකඩ පෙති සහ කැල්සියම් පෙති. ඒතකොට යකඩ පෙති, කැල්සියම් පෙති පාවිච්චි කරනකොට අපි දැනගන්න ඕනේ දෙකම එකට දෙන්න බෑ. මොකද කැල්සියම් හින්දා යකඩ උරා ගැනීමේ ශක්තිය අඩු කරනවා. ඒතකොට නිතරම අපි කැල්සියම් පෙත්ත උදේට දෙනවා නම් යකඩ පෙත්ත රැට දෙන්න ඕනේ.
යකඩවල තියෙන වැදගත්කම තමයි යකඩ උරා ගැනීමේ ගතිය වැඩි වෙනවා විටමින් C. එතකොට අපි ගොඩක් අර විටමින් C පෙත්තක් දෙනවා ඒක දෙන්නත් ඕන යකඩ පෙත්තත් එක්ක. එතකොට යකඩ පෙතිවල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි සමහරට ඔක්කාර ගතිය එන්න පුළුවන්. සමහරට බඩ වේලන මලබද්ධය වගේ ඇත්තත් ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට මලබද්ධය සමගම අසූචිවල කළු පාට වගේ ගතියක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒව සාමාන්‍යයෙන් අපි රෝගියා දැනුවත් කරලා දෙන්න ඕනේ ඒ මල පහවල කළු පාට ගතිය ඇති වෙන්න පුළුවන්. වමනේ ගතිය ඇති වෙන්න පුළුවන් මලබද්ධය ඇති වෙන්න පුළුවන්. මොකද මේ මලබද්ධය කියන එකත් ගොඩක් කලාවට කාන්තාවන්ට ගර්භණී සමයේ ඇති වෙන දෙයක්. මොකද කාන්තාව හරි බයයි මිත්‍යා මත තියෙන පැපොල් එහෙම කාලා කන්න දෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. එතකොට මලබද්ධය තවදුරටත් වැඩි වෙනවා. මොකද මේ බඩවැල් ක්‍රියාසාරිතියක් අර හෝමෝන වෙනස් වීම නිසා සාමාන්‍යයෙන් අඩු වෙනවා. ඒක නිසා අපි නිතරම යකඩ පිළි දෙනකොට මේ අවදා මේ ඇතුළත සංකූලතාව පිළිබඳව රෝගියා දැනුවත් කරනවා. නමුත් නිතරම අපි දැනගන්න ඕනේ කැල්සියම් පෙත්ත පාවිච්චි කරනකොට යකඩ පෙත්ත පාවිච්චි කරනවා. යකඩ පෙත්ත තියෙන විවිධ මත තියෙන සමහර කියන උදේට ගන්න කියන සමහර රැයට ගන්න කියන කොහොම නමුත් වැදගත්කම වෙන්නේ යකඩ පෙත්ත කැල්සියම් පෙත්ත එකතු නොගැනීම එක. යකඩ පෙත්ත උදේට ගත්තොතින් ගොඩක් අතර හිස්පඩේ ගත්තොතින් යකඩ අවශෝෂණය වැඩි වෙනවා. එහෙමවත් විටමින් සී පෙත්තත් ඒලාට ගන්න පුළුවන්. කැල්සියම් පෙත්ත එහෙමවත්ින් රැයට ගන්න ඕන. හැබැයි සමහර කාන්තාවන්ට තියෙන දේ තමයි යකඩ පෙත්ත ගත්තට පස්සේ ඔක්කාර ගතිය වෙන්න. ගොඩක් වෙලාවට අපි දන්නවා මුල් ගර්භණී සමය තුළ ඔක්කාර ගතිය ඉතාම වැඩි. එතකොට එහෙම ගොඩක් යකඩ පෙත්ත බිව්ව ගමන් ඔක්කාර ගතිය එනවනම් අපිට පුළුවන් ඒක ඕනනම් එහෙම නොතින් එහෙම හදිසි අවස්ථාවදී රැයට මාරු කරගන්න. හැබැයි කොහොම නමුත් යකඩ පෙත්ත කැල්සියම් පෙත්ත එකට ගන්න හොඳ නැහැ. යකඩ පෙත්තත් එක්ක විටමින් සී පෙත්ත ගන්න ඕනේ. කැල්සියම් පෙත්ත වෙනස්ව ගන්න ඕනේ. යකඩ පෙත්ත හිස් බඩ ගත්තොතින් වඩාත් හොඳයි. ඊට අමතරව යකඩ පෙත්ත ගත්තට පස්සේ විටමින් සී පෙත්තක් ගන්න වගේම දෙහි දොඩම් හින්නාරම් ඒ වගේ පැංගිරි කුලේ ශාකවල ඒ වගේ බීම එකක් බීවට කමක් නැහැ. එහෙම වගේම දැන් නිතරම යකඩ උරා ගැනීම අවශෝෂණය අඩු වෙනවා ටැනින් ඒ කියන්නේ තේ වගේ තේ කහට. ඒ වගේම ඒ වගේ යකඩ පෙත්තක් බොනවා නම් ගොඩක් කලාවට තේ කප් බොනවා නම් ඒක ටිකක් ප්‍රමාද කරන්න හොඳයි යකඩ උරා ගැනීම වැඩි කර ගැනීමට. එතකොට අපි නිතරම දැනගන්න ඕන මේ යකඩ කැල්සියම් විටමින් සී වගේ පෙති පාවිච්චි කරනකොට ඒ පිළිබඳ මනා අවබෝධකින් තමයි එම ගර්භණී බව ගර්භණී මව පාවිච්චි කරන්න ඕනේ. හොඳයි වෛද්‍යතුමනි. මේට අමතරව ගර්භණී කාන්තාවකට ලබා දෙන්න පුළුවන් ඖෂධ මොනවාද ඔබ දන්නා විදිහට? ඔව් දැන් ඇත්තටම අපි ප්‍රධාන වශයෙන් අපි දෙන්නේ ඔය විටමින් කියලා ওই ටික. හැබැයි පළවෙනි ත්‍රෛමාසික විශේෂයෙන්ම මේම ගර්භණී මව තමන් ගන්න ඖෂධ පිළිබඳව ඉතාම සැලකිලිමත් වෙන තමන්ගේ වෛද්‍යරය දැනුවත් කරන්න ඕන. තමන් මොනවා හරි විශේෂයෙන්ම වලිප්පුවට ප්‍රෙෂර් එකට දියවැඩියාවට වගේ යම් කිසි දෙයකට ඖෂධ ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ විටමින් වලට කරදරයක් නැතුව ගත්තට ඒ ඖෂධ සමහර වෙලාවට ගොඩක් කලකට වෙනස් කරන්න වෙනවා. මොකද හේතුව මෙම එම ඖෂධ කලකට යම් කිසි අනර්ථකාරී බලපෑමක් ඇති කරන නිසා මවගේ යුතුයකම තමයි වෛද්‍යවරයාට තමන්ගේ තියෙන රෝගී තත්ත්ව සහ ඒවට යම් කිසි ක්ලිනික් වලින් බෙහෙත් ගන්නම් ක්ලිනික් වලින් ගන්න බෙහෙත් පිළිබඳව වෛද්‍යවරයාට නිසිසේ දැනුවත් කිරීමක් කරන්න ඕන තමන් ගන්න ඖෂධ. මොකද අපිට ඒ අනුව තමයි පෝලික අම්ලයේ ප්‍රමාණය වැඩි කරනවද කැල්සියම් යකඩ පෙති වලට අමතරව තවත් විටමින් වර්ග දෙන්න ඕනද මොනවද කියන එක සම්පූර්ණ තීරණය කරන්න වෙනවා රෝගියා වෛද්‍යවරයාට දෙන විස්තර අනුව තමයි. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. ඉතින් අද අපි දැනගත්තා ගර්භණී සමයේදී පාවිච්චි කරන්න ඕන බෙහෙත් වර්ග, විටමින් වර්ග සහ ඒවායේ වැදගත්කම. මේ වගේ අධ්‍යාපනික තොරතුරු රසක් අඩංගු වීඩියෝවක් සමගින් නැවතත් ඔබව හමු වෙන බලාපොරොත්තුවෙන් අදට ඔබෙන් සමු ගන්නවා. බොහොම ස්තුතියි. සුබ දවසක්.